ආයුබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම 2023 ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු මාස 30 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඉතින් අගෝස්තු මාස 30 වෙනිදා සිට සැප්තැම්බර් මාස 17 වෙනිදා දක්වා මේ තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 16 වන වරටත් පැවැත්වීමට නියමිත මේ ආසියානු කුසලාන තරගාවලිය මෙවර තරඟ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී සහ පාකිස්තානයේදී. ඉතින් මේ තරගාවලිය මුලින්ම සියලුම තරඟ පාකිස්තානයේ තරඟ කිරීමට සැලසුම් කරේ. නමුත් පසුව ඉන්දියානු කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම අත්තීට වීම හේතුවෙන් ශ්‍රී ලංකාව වෙතත් තරඟ කිහිපයක් ලැබුණා. ඉතින් මෙවර ආසියානු කුසලාන තරගාවලිය තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ දෙස අපි අවධානය යොමු කරමු. පාකිස්තානයේ මුල්ටන් ක්‍රීඩාංගණය, පාකිස්තානයේ ගඩාෆ් ක්‍රීඩාංගණය ලාහෝර්හි, ශ්‍රී ලංකාවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මහනුවර, ඒ වගේම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය කොළඹ. ඉතින් මෙම ක්‍රීඩාංගණ හතරේදී තමයි මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ. ඒත් එක මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් සහභාගී වීමට නියමිතයි. ඒ සහ බී කාණ්ඩ දෙකක් යටතේ මෙම කණ්ඩායම් හය තරඟ වදින්නේ. මෙහිදී ඒ කාණ්ඩය යටතේ තරඟ වදිනවා ඉන්දියානු කණ්ඩායම, පාකිස්තාන කණ්ඩායම සහ නේපාලය යන කණ්ඩායම් තුන. ඒ වගේම බී කාණ්ඩය යටතේ තරඟ වදිනවා ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්තාන යන කණ්ඩායම් තුන. ඉතින් මෙවර තරගාවලිය තරඟ සැලැස්ම ගැන අවධානය යොමු කරන විට අපට දැක ගන්නට ලැබෙන්නේ මූලික වටයේ තරඟ පැවැත්වෙනවා හයක්, ඒ වගේම සුපර් ෆෝ වටයේ තරඟ හයක් පැවැත්වෙනවා සහ අවසාන මහා තරඟය ලෙස තරඟ 13කින් මෙම තරගාවලිය මෙවර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඉතින් අපි අවධානය යොමු කරමු මූලික වටයේ තරඟ පැවැත්වෙන පිළිවෙල පිළිබඳව. තරගාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරඟය පාකිස්තානය සහ නේපාලය අතර ගෲප් A යටතේ තරඟ වැදීමට නියමිතයි මුල්ටන් හිදී. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3:30ටයි මේ තරඟය ආරම්භ වන්නේ. ඒ වගේම අගෝස්තු 31 වන දින දෙවන තරඟයේ මූලික වටේ බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරඟය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සවස 1:00ටයි තරඟය ආරම්භ වීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ වගේම මීළඟ තරඟය සැප්තැම්බර් 2 දින පාකිස්තානය සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ගෲප් A කාණ්ඩය යටතේ තරඟයක් ලෙසයි එම තරඟය පැවැත්වෙන්නේ. ඒ වගේම සිව්වන තරඟය ලෙස බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයක් පැවැත්වෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1:30ට ලාහෝර් හිදී. බී කාණ්ඩයේ තරඟයක් ලෙස එම තරඟය පැවැත්වෙන්නේ. සැප්තැම්බර් 4 වන දින ඒ කාණ්ඩයේ තරඟයක් ලෙස ඉන්දිය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙනවා. ඒ වගේම සැප්තැම්බර් 5 වන දින ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:30ට පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි මූලික වටේ අවසාන තරඟය. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳවත් දැනගන්න ආරාධනා කරන එකතු වෙන කියලා බැට් ගේමින් අපි සමග අපි subscribe කරන්න, bell icon එක click කරන්න. දිගටම